අයිබෝවන් සද්ගුණවත් වාසනාවන්ත පින්නතුනි නිකිනි පුරපසලොස්සක පොහෝ දිනේ නැතිෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහනේ සවස ධර්මදේශනාවයි අපි මෙලෙස ආරම්භ කරන්නේ අද මේ උතුම් ධර්මදේශනාවේ පින්වන්ත දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ නාරාහෙන් පිට අබේආරාම පටුමගේ අංක 51 නිවසේ පදිංචි එම්ඩී රත්නපාල මහතා සහ චන්ද්‍රා වීරකෝන් මහත්මිය ඇතුළු ඒ පින්වන්ත පවුලේ සියලු දෙනා විසින් ඒ සියලු දෙනාගේ පැතුම් ප්‍රාර්ථනාවන් ඉටු වෙන්න කියලා අපි සත් චේතනාවෙන් යුක්තව ධර්මදේශනාවට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේට දහත්වට්ටිය පූජා කරමින් විහාරස්ථානයේට චාරිත්‍රානුකූලව පිළිගන්නා මොහොත එම්ජී ප්‍රේමා මధుරසිංහ මහත්මියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ උතුම් අවස්ථාවට සහසම්බන්ධ වීම සඳහා භවකෝහක සම්පත් කොයිතරම් රැස් කළත් අපි රැස් කළ එකදු වැලි කැටයක තරම් වද්දයක් රැගෙන යන්නේ නැත එසේනම් අපිට රැගෙන යන්න පුළුවන් දේවල් තමයි අපි නිරන්තරයෙන්ම රැස් කළ යුත්තේ ඒ පින් කුසල් පින් සහ කුසල් රැස් කරන්නට නම් නිරන්තරයෙන්ම ධර්ම මාර්ගය තුල අප ගමන් කළ යුතුයි එනිසාවෙන් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සෝහසක් වූ මේ ධර්මස්කන්ධය දේශනා කරන්නට යෙදුනේ ලෝව සිසියලු සදහැවතුන්ගේ ජීවිත සුවපත් කිරීම උදෙසා අපිත් මේ සෑම පුරපසලසක පොහෝ දිනේකම උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා වැඩසටහන තුලින් බලාපොරොත්තු වන්නේද ඔබ සියලු දෙනාගේ ජීවිත සුවපත් කරන්නටයි විශේෂයෙන්ම මේ දිනවල කොරෝනා වසංගත රෝගී තත්ත්වේ නිසා කිසියෙකුටත් වෙහෙර විහාරස්ථානවලට සුපුරුදු පරිදි ගමන් කරන්නට හැකියාවක් නොමැති නිසා ඒ අඩුව සපුරාලමින් අදත් ධර්මයට ඔබේ සිත් යොමු කරන්න සවස ධර්මදේශනාව ආරම්භ කරන්න අපි කවුරුත් ආරාධනා කරමු සාදු හඬක් පවත්වමින් පූජ්‍යපාද සගම අනෝමදස්සේ ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නිබ්බානං පරමං සුඛං තීති නෙතෙෆෙම් ශ්‍රේත පූජාව ඊතාමත්ම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන සදහැති පින්වත් හැම දිනාටම පළමු කොටම තෙරුවන් සරණයි කියලා බොහෝම කරුණාවෙන් මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ශ්‍රේත පූජා වැඩසටහන සජීවීව පවත්වන්නට යෙදෙන්නේ යටිනුවර දොඩම්වල ඓතිහාසික කිත්සිරි මෙවන් රාජ මහා විහාරස්ථානයේ සිට. මේ විහාරස්ථානයේ ගරු විහාරාධිපතීන් වහන්සේ එවගේම ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයනුත් මේ වෙලාවේ අවසරයි කියලා අවසර ප්‍රාර්ථනා කරමින් තමයි අපි ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඊට අමතරව අද මෙවන් උතුම් පොහෝ දවසක භාග්‍ය සම්පන්න වෙලා තිබෙනවා මේ ධර්මානුශාසනාවට දායකත්වය සපයන්ට ඉතාමත්ම
දුර්ලභ අවස්ථාවක් විදිහට ඒ අවස්ථාව යෙදිලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අරමුණු කරගනිමින් මේ උතුම් ධර්ම ප්‍රචාරණය කිරීම සඳහා නාරාහෙන් පිට අභයාරාම පටුමගේ අංක 51 නිවසේ පදිංචි MD රත්නපාල මහත්මයා එවැගේම තමයි චන්ද්‍රා වීරකෝන් මහත්මිය විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් වාග්ය සම්පන්න වෙලා තිබෙනවා අද දවසේ මේ ධර්මානුශාසනාවට පොහොය දවසේ දායකත්වයේ සභයලා ඒ පින්වතුන්ගේ පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න. ඉතින් ඒ පින්වතුන් සඳහන් කළා තිබෙනවා අපේක්ෂාවන් බලාපොරොත්තු පින් අනුමෝදනා බොහෝ ප්‍රමාණයක්. අපි ඒව ධර්මානුශාසනාව අවසානයේදී සිද්ධ කරලා සඳහන් කරලා පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට ඒ වගේම තමයි ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු අපේක්ෂාවන් සඵල වෙනසේ සාදු හඬ නංවමින් ඒ පින්වතුන්ට ආශිර්වාද කරන්නට අපි ධර්මානුශාසනාව අවසානයේදී බලාපොරොත්තු වෙනවා. දැන් සූදානම් වෙන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව නැත් FM රේඩියෝ ඔස්සේ සේත පූජා මේ වෙලාවේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබේ නිවෙස්වල ඉඳලා නිවෙස්වල සිට සිල් සමාදන් වෙච්ච බණ අහන හැම දෙනාම එකතු වෙලා බණ අහන්ට සදී පැහැදී සිටින මොහොතක්. පින්වතුනි මේ දවස්වල වැඩිපුර කතාබහ කරන හැම දෙනාම වගේ සාකච්ඡාවට ලක් කරන මාතෘකාවක් මම ධර්මානුශාසනාව තුලින් ඔබත් එක්ක සාකච්ඡා කරන්න කල්පනා කරනවා. ඒ මාතෘකාව තමයි කර්මය කියන සංකල්පය. හැමදාම බණ අහන මාතෘකාවක් බණ කියලා ඉවර වෙන්නේ නැහැ. කර්මය කියන මාතෘකාවෙන් බණ කිව්වට මිනිස්සුන්ට වැටහිලා ඇත්තෙත් නැහැ. සමහර දේවල් කර්මයේ සම්බන්ධව. එහිඳා මම කල්පනා කරා අද මේ ලෝකයේ තිබෙන ස්වභාවයත් එක්ක කර්මය කියන මාතෘකාව ප්‍රස්තුතය බුද්ධ රජාණන් වහන්සේගේ ඉගැන්වීම සහ අන්‍ය ආගමික සංස්ථාවලත් බුද්ධ කාලීන භාරතයේ කර්ම කියන සංකල්පය සඳහන් වෙනවා. මේ කර්ම කියන සංකල්පය නූතනයට වගේම අපේ සාංසාරික ගමනට බලපෑම් ඇති කරන්නේ කොහොමද කියන කාරණය අද මේ වෙලාවේ මම බොහෝම ටික වෙලාවක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි මේ දවස්වල මම කිව්වා මේ කර්ම සංකල්පේ ගොඩාක් ඉස්මතු වෙලා තියෙනවා කියන නිසා දවසක් මේ දින කිහිපයකට කලින් මගෙන් අපේ මහත්මේ කතා කරලා ඇහුවා ස්වාමීන් වහන්සේ මට අදහසක් දක්වන්න තියෙනවා ඔබ වහන්සේට. මම ඇහුවා මොකද්ද මහත්මයෝ ඔබතුමාට තියෙන අදහස? ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම එකක් හිතෙනවා. මොකද්ද මට හිතෙන්නේ? යා කියනවා ඔය කොරෝනා හැදිලා මැරෙන්නේ හාමුදුරුවනේ මරණයටපත් වෙන්නේ ගොඩාක් පව් කරපු කට්ටිය. ගොඩක් පව් කරපු කට්ටිය තමයි කොරෝනා හැදිලා මැරෙන්නේ. ඊට පස්සේ කොරෝනා ඇදිලා හොඳ වෙන්නේ ඒ කට්ටිය ටිකක් පව් කරපු කට්ටිය කියන්නේ මධ්‍යම ප්‍රමාණයට. ඊට පස්සේ එයාට කොරෝනා තාම හැදිලා නැහැ. එයා කියනවා හාමුදුරනේ මම වගේ කොරෝනා හැදිලා නැති හැදෙන්නේ නැති කට්ටිය තමයි පින් කරපු කට්ටිය. ඉතින් මිනිස්සයාගේ අදහස. හැබැයි ඒ අදහස නිවැරදි අදහසක් නෙවෙයි. කර්ම සංකල්පය එහෙම අපේ සාමාන්‍ය පුහුදුන් සත්‍යෝ විදිහට බුදු කෙනෙකුට හැරෙන්න තරක විතරක විදිහට සංකල්ප විදිහට ගොඩනගන්න බෑ. එහෙම කතන්දර මේ කාලේ තියෙනවා. මේ කාලේ ඒ වගේ කතා යනවා කර්මය ගැන. ඊට පස්සේ අපිට මේ බුදුරජාණන් වහන්සේ ඇතිවන උවදුරු ඊට පස්සේ කරදර වාදක වලට හේතු වෙන දේවල් බුදුහාමුදුරුවෝ නියාම ධර්ම වලට රෝගාබාධ පවා නියාම ධර්ම වලට යටත් කරනවා. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම ආදී කොට නියාම ධර්ම විදිහටත් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒකෙන් එකක් විතරයි කර්මය. ඉතින් එහෙම තියෙද්දී
තම තමන්ට විෂය වෙන විදිහට වැටහෙන විදිහට කර්මය එහෙම තෝරන්න ගියොත් එහෙම කර්මය සම්බන්ධව අදහස් පළ කරන්න ගියොත් එහෙම අපි ලොකු අමාරුවක වැටෙනවා ලොකු අමාරුවක මොකද දැන් ඔය කර්ම කියන සංකල්පය අපිට මේ අපේ ජීවිතයේ දියුණුව පිණිස සාංශාරික දියුණුව පිණිස හේතු වෙනවා වගේම තමයි මේ භවයේ පරලොව නොදියුණුව පිණිසත් කර්ම සංකල්පයේ ඕනවට වැඩිය හිතන්ට යෑම හේතු වෙනවා දැන් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකක් ගන්න ඕන දැන් කර්මයේ පිළිබඳව හිතන්නේ නැති මිනිස්සයා ඒ මිනිස්සයා කර්මයේ පිළිබඳව හිතන්නේ නැතිව කර්ම සංකල්පය ප්‍රතික්ෂේප කරනවා එයාට කියන්න පුළුවන් පෞකාර මිනිස්සෙක් කර්ම සංකල්පය හරියට දේරුම් ගන්න නැතුව ඕනවට වැඩිය ඒ පිළිබඳව හිතන්න ගිහිල්ලා මොලේ අවුල් කරගත්ත මිනිස් මිනිස්සයා මොඩ මිනිස්සෙක් මම එකට උදාහරණයක් කියන්නම් මෙන්න මේම දැන් කර්මයේ පිළිබඳව කියන්නේ කර්මය කර්ම ඵලයේ පිළිබඳව හිතන්නේ නැති සලකන්නේ නැති විශ්වාස කරන්නේ නැති මිනිස්සයාට ඕන පවක් කරන්න පුළුවන් ඕනම පවක් කරන්න පුළුවන් එයාට නොකරන්න බැරි පවක් නැහැ. දැන් මට පහුගිය දවස්සක ඇහුණා සාකච්ඡාවකදී මේ සෝවාන් වෙලා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් කිව්වා මේ පංචානන්තරීය පාප කර්මය සිද්ධ කරාට එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා බුදුහාමුදුරුවෝ කියපුවා නෙවෙයි කියලා මේ මිනිසු පාපයට යොමු කරන යා කියනවා යා සෝවාන් වෙලා ඉන්නේ කියලා. එයා එහෙම සඳහන් කරනවා එතකොට මේ පංචානන්තරීය පාප කර්ම මව මැරීම පියා මැරීම බුදුහාමුදුරුවන්ගේ ඇඟේ ලේ සෙලවීම මහා රහතන් වහන්සේලා ඝාතනය ඒ වගේම සංඝ භේදය මේවා කිසිම ප්‍රශ්නයක් නැහැ කරාට එහෙම මේ නිරේට වැටෙනව නෙවෙයි කියලා ඒ අදහස් ප්‍රකාශ කරනවා ඒ කියන්නේ කර්මයේ කර්මඵලය එයා විශ්වාස කරන්නේම නැහැ එතකොට එයා පෞකාරයක් වෙනවනේ ඒ අදහස් වලට එකතු කරන අනිත් එක තමයි කර්මයේ පිළිබඳව ඕනවට වැඩිය හිතන කෙනා මොඩේක් බඩපත් වෙනවා. එහිම කියන්නේ ඇයි? දැන් වැරදි තැනින් අල්ලගත්තොත් නේ ඕනවට වැඩිය හිතන්න වෙන්නේ. දැන් අපි දන්නවා මේ අපිට අපේ බෞද්ධ සාහිත්‍යයේ එන කතාවක් තමයි ඔය චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කතාව. දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කතාවේ උගන්වනවා කියලා දෙනවා මේ චුල්ලපන්තක හාමුදුරුවෝ එක ගාථාවක් පාඩම් කරන්න මාස 4ක් විතර ගත කරලා තිනවා. يعني පළවෙනි පදේ පාඩම් කරනකොට දෙවෙනි එක මතක නැහැ. දෙවෙනි පදේ පාඩම් කරනකොට තුන්වෙනි එක මතක නැහැ. තුන්වෙනි පදේ පාඩම් කරනකොට පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම මතක නැහැ. ඒ හාමුදුරුවන්ට මේ පද 4ක් මතක තියාගන්න ගාථාව මතක තියාගන්න බෑ. ඒකට බුදුහාමුදුරුවෝ කියනවානේ මේ පෙර කර්මයක් හින්දාම වෙලා තියෙන්නේ කියලා. ඔය කතාව දැන් ඉස්කෝලේ යන ළමයෙක් කියවුවොත් එහෙම එහෙනම් මම චුල්ලපන්තක හාමුදුරුවෝ වගේ මේ පෙර කර්මයක්ද දන්නේ නැහැ මට තියෙන්නේ කියලා පාඩම් කරන්නෙත් නැතුව ඉගෙන ගන්නෙත් නැතුව කඩපාඩම් කරන්නෙත් නැතුව අර කතාව වැරදියට අල්ලගෙන මටත් එහෙම වෙලාද දන්නේ නැහැ කියලා ඒක තමන්ගේ පිට තියාගෙන කටයුතු කරොත් එහෙම ඒ ළමයාට දිනු වෙන්න බෑ ඒ ළමයාට දිනුවක් ලබන්න බෑ ඊට පස්සේ ගත්තොත් එහෙම තව නොදියුණු මිනිස්සෙක් ඉන්නවා අපි කියමුකෝ දුප්පත් මිනිස්සෙක් ඒ මිනිස්සයාට කොහෙන් හරි ඇහෙනවා දුප්පත් වෙලා ඉපදෙන්නේ කර්මයක් හින්දා කියලා එයා ඒක ඔළුවේ තියාගෙන බෝක්කු කණුවක් උඩට වෙලා ඉඳගෙන කල්පනා කරනවා කඩමණ්ඩියේක බංකුවකට වෙලා කල්පනා කරනවා අනේ මේක මගේ කර්මයක් කර්මයක් මේ කර්මය මට ඇවිල්ලා තියෙන්නේ සංසාරෙන් මේක මම විඳින්නට ඕන කී අතක් පයක් හොල්ලලා වැඩ කරන්න නැතුව වාඩි වෙලා හිටියොත් එහෙම ඒ මිනිස්සයා බඩගින්නේ මැරිලා යනවා මර්ලියනෝ ඒ හින්දා කර්මය පිළි නොගෙන සිටීමත් කර්මයේ පිළිබඳව ඕනවට වැඩිය වැරදි විදිහට කල්පනා කරන්න ගියොත් එහෙම මිච්ඡා සංකල්ප දිනු කරන්න ගියොත් එහෙම ඒ මිනිස්යාගේ ජීවිතය විනාශ ස්වභාවයට යන හින්දා බුදුහාමුදුරුව දේශනා කරනවා මේ ලෝකේ ඕනවට වැඩිය වැරදියට හිතන්න එපා කියන ධර්මතා කීපයක් එකක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුව බුද්ධ විෂය බුදුහාමුදුරුවෝ පිළිබඳව අපිට අනුව හිතන්ට ගියොත් එහෙම ඒ පුද්ගලයා උමතු වෙනවා කියනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපිට බුදුහාමුදුරුවන්ගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන එහෙම කියවෙන ලක්කන සූත්‍රය එහෙම කියපුවාම
අපි මනගන්ට යනවනේ අපේ සිරුරට අනුව බුදුහාමුදුරුවන්ගේ ශරීරය ඔය කියන විදිහට ඇඟිලි සමව තියෙන්න පුළුවන්ද දත් 40ක් මිනිස්සෙකුට තියෙන්න පුළුවන්ද තිබ්බනම් කොයි වගේ වෙයිද මොන වගේ 40ක් තියෙනකොට මොන වගේද මේ බුද්ධ විෂය ඒක සාමාන්‍ය කෙනෙකුට හිතලා සීමා කරන්න බැරි විෂයක් තර්ක කරලා හිතන්න බැරි විෂයක් ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ විෂය ඕනෝට වැඩිය වැරදි විදිහට හිතන්න ගියාම මුතු වෙනවා අනිත් එක තමයි ලෝක විෂය දැන් ලෝක විෂය කියන එක හොයලා ඉවරයක් නැහනේ ඒක එපා වෙන්නෙත් නැ ලෝකේ ඉන්න මිනිස්සුන්ව හොයන්න ගිහිල්ලා මේ අපි දන්නවා මේ හඳ මතට පා තිබුව දවසේ ඉඳලා තවත් යනවා හඳ මතට පා තබන්න එක එකනා ගිහිල්ලා හඳේ තිබෙන ආවාට ගැන හොයනවා ජලයේ තිබ්බද නැද්ද කියලා හොයනවා ඒ වාගේ තිබෙන අංශු විවිධ ಜಾති හොයන්ට බලන්න එදා ඉඳලා මිනිස්සු යනවා තාම යනවා හොයලා ඉවර කරගන්න බෑ මේ පුංචි උපග්‍රහයෙක් ගැන ඒ වගේ තමයි මුළු ලෝකේම තිබෙන මේ ග්‍රහලෝක පිළිබඳව ලෝකයේ තිබෙන ස්වභාවයන් පිළිබඳව ඕනවට වැඩිය වැරදි විදියට හොයන්න ගියොත් ඒ පුද්ගලයාට ඒවා හොයලා ඉවර කරගන්න බෑ උමතු වෙනවා ධ්‍යාන විෂය ධ්‍යාන ලැබපු දැහන් ලැබපු මුනිවරු ඉසිවරු කොහොමද ක්‍රියා කරන්නේ අපි අහලා තියෙනවා ජලය මතු පිට ඇවිදිනවා ඊට පස්සේ අහසේ ගමන් කරනවා පොළවේ කිමිදෙනවා නොඑක් ಜಾති දැන් අද දන් දවසේ විශේෂත්වයක් තමයි ආනන්ද මහා රහතන් වහන්සේ උන්වහන්සේගේ 이르දිය ධ්‍යාන බලය 이르දිවිෂය ධ්‍යාන විෂය ගැන සඳහන් කරනවා ආනන්ද මහා රහතන් වහන්සේ මහා රහත් භාවයට පත් වෙලා පොළවේ කිමිදිලා ඇවිල්ලා වාඩි වුණයි කියනවා උන්වහන්සේගේ ධර්මාසනයේ පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්න ඉතින් විශ්මය ජාති මහායාන ග්‍රන්ථවල එක වෙනස් විදිහට කියනවා යතුරු සිදුරෙන් ඇවිල්ලා උන්වහන්සේ ධර්මාසනයේ වාඩි වුණා කියලා. ඒ උන්වහන්සේගේ 이르දි පෙන්නපු හැටි මේ මහායාන තේරවාද ධර්ම ග්‍රන්ථවල දැක්කෙන විෂමත්වයකින් දක්වුවත් උන්වහන්සේගේ 이르දිය ගැනයි ඒ දක්වන්නේ. 이르දි විෂය ධ්‍යාන විෂය අචින්තයයි හිතලා නිමා කරන්න බෑ. ඒ වගේ තමයි කර්ම විෂය. කර්ම විෂයත් විවිධ විදිහට විවිධ පැතිකඩ වලින් හිතුවට විවිධ විදිහට ගලපන්න කියලා බැලුවට හිතලා නිමා කරන්න බෑ. දැන් ඒකට උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් අද ඉතාමත්ම දුෂ්චරිත සහිත ජීවත් වෙන වැරදි වැඩ කරන වැරදි ජීවින ප්‍රවත්මක් ආජීවයක් තියෙන මිනිස්සු අපිට පේනවා ඉතාමත්ම හොඳට ජීවිතේ ගත කරන එහෙම රටවල් පවා නේ ඒකනේ ලංකාව නොදියුණු රටක් කියලා කියන්නේ. දැන් සමහර කෙනෙක් කියනවා මේ තේරවාදී බුදුදහම තියෙන රටවල් ටික තමයි දියුණු වෙලා නැත්තේ. එහෙම නැතුව ඔය බුදුදහම අදහන්නේ නැති රටවල් බලන්නකෝ දියුණු වෙලා තියෙන හැටි. නේ. ඒ මොකද මේ මිනිස්සු ඕනම පාපයක් කරන්ඩ ඕනම අකුසලයක් කරන්ඩ ඕනම දෙයකට අත තියන්න කිසි බයක් නැහැ. පාපයට ලැජ්ජාවයි බයයි නැති වුනහම එහෙම මිනිස්සුන්ට ඕන තරම් දියුණු වෙන්න පුළුවන් හැබැයි ඒ දියුණුවේ තිබෙන කාල සීමාව කාල පරාසය කොච්චරද කියන එක තමයි ප්‍රශ්නේ මේ භවයට විතරයි මේ දියුණුව තියෙන්නේ සමහර වෙලාවට ටික කාලයයි මේ දියුණුව තියෙන්නේ ඒ නිසා පින්වත්නි එහෙම දියුණු වෙනකොට අපි කල්පනා කරනවා මේ වැරදි වැඩ කරන මිනිස්සු මෙච්චර දියුණු වෙනවා අපි ධාර්මිකව ජීවිතය ගත කළත් ඔන්න කර්මය සම්බන්ධව සැක ඇති කරගන්නවා අපි හැමදාම දුප්පත් අර වැරදි වැඩ කරන ඌරව කපන කුකුල් කොටු දාගෙන ඉන්න ඌරව ඇති කරන හරක් මරන මේ මිනිස්සුන්ගේ දියුණුව කොච්චර එකක්ද කියලා අපි විතර්ක කරනවා හිත ඇතුලෙන් සමහර වෙලාවට කියන්න යන්නේ ඒ වුණාට ඒ වාගේ තිබෙන ඒ දුර්භාග්‍ය සම්පන්න බව විඳවීම ඒවා පිංගතුනි මේ මිනිස්සු විතරයි දන්නේ ඒවා කරන මිනිස්සුන්ට ඔබ බොහෝම දුප්පත් උනත් ඔබ බොහෝම සරල මධ්‍යම පාන්තික ජීවිතයකට හිටියත් ඔබට රැට සුවපහසුවට නිඳ යන ප්‍රමාණය එහෙම කරන මිනිස්සුන්ට මම හිතන්නේ නිඳයයි කියලා. තනියම හූල්ලන ඔබට හිල නැද්ද එහෙම මිනිස්සු. තනියම කල්පනා කර කර ඉන්නවා. දුක් විඳිනවා. හිතින් ඒ නිසා කර්ම විෂය පිළිබඳව එහෙම අපිට වැරදි සැක සංකා ඇති වෙන හින්දා මම
බුදුහාමුදුරුවෝ කර්මය පිළිබඳව දේශනා කරපු ඒ වගේම උන්වහන්සේගේ කර්මය සම්බන්ධව දේශනා කරපු දේශනාවන් අතර ඉතාමත්ම වටින ගැඹුරුම ඒ වගේම තමයි ඇඟ හිරි වැටිලා යන ලොමු දැහැ ගැන්වෙන විශේෂම දේශනාවෙන් සූත්‍ර කොටසක් අබ පියල්ලක් බොහෝම පුංචි කොටසක් උපුටලා දක්වලා ඔබට මේ ඇති වෙන සැක සංකා පහ කරගන්න දෙයක් මම කියලා දෙනවා පින්වතුනි සූත්‍රය තමයි මහා කම්ම විභංග සූත්‍රය ඔබ බණ අහලා ඇති චුල්ල කම්ම විභංග සූත්‍රයෙන් ඉසකෙස් ගානට ඕන තරම් අහලා දිමිනියෙක් දුප්පත් වෙලා ඉපදෙන්නේ කොහොමද එක දේශනා කරන්නේ තෝදෙය්‍ය කියන පුත්‍රයා මේ සිටුතුමාගේ පුත්‍රයා සුභ කියන මානවකයාට මහා කම්ම විභංග සූත්‍රය නෙවෙයි චුල්ල කම්ම විභංග සූත්‍රය ඒකේ තියෙනවනේ කෙනෙක් ලස්සන වෙලා පැහැපත් වෙලා ඉපදෙන්නේ කොහොමද ඒකට හේතු බුදුහාමුදුරුවෝ කියනවා සමහර කෙනෙක් දුප්පත් උනේ කොහොමද සමහරු මෝඩ වෙලා ඉපදෙන්නේ නූගත් වෙලා ඉපදෙන්නේ ඇයි මේ ඔක්කොම චුල්ලකම්ම විභංග සූත්‍රයේ කියලා දෙනවා ඒ වුණාට ඊට වැඩිය කර්මය ගැන ගැඹුරින් කතා කරපු බුදුහාමුදුරුවන්ගේ ලස්සනම දේශනාව ගැඹුරුම දේශනාව හම්බෙන්නේ මහකම්ම විභංග සූත්‍රයේ බය හිතෙනවා ලොමු දෙහ ගැනෙනවා සසර ගැන පුදුම භයානක සිතුවිල්ලක් කලකිරීමක් අපි මොනවද මේ කර කර ඉන්නේ කියන හැඟීමක් ජීවිතයට එන සූත්‍රයක් තමයි පින්වතුනි මහා කම්ම විභංග සූත්‍රයේ කර්මය ගැන බුදුහාමුදුරුවෝ දක්වපු වෙනස්ම ආකාරයේ අපිට හිතා ගන්න බැරි පැතිකඩකින් උන්වහන්සේ සිදු කරපු විවරණයක් ඒකෙන් තමයි අද ඔබට දහම් කරුණු පැහැදිලි කරන්නේ පින්වතුනි මේ සූත්‍රයේ ආරම්භය හරි දීර්ඝයි මොකද මජ්ක්‍ධිම නිකායට අයති වෙන සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර අපි දන්නවා ඔබ බණහන අය විදිහට සිත්නත් අසපුව ධර්ම දක්ෂිනා මේවා එක දිගට ශ්‍රවණය කරන සතියේ දින හතේම බණ අහන අය විදිහට දන්නවා මේ මජ්ක්‍ධිම නිකාය ගැන හාමුදුරුවරු බණ කියනකොට උන්වහන්සේලා පෙන්නනවා මේකෙන් හරි අමාරුයි පැයකින් කියලා දෙන්න ඒ නිසා කොටසක් හරි අද කියලා දෙන්නම් කියලා බණ පටන් ගන්න එනිසා මමත් කියන්නේ මේ මහා කම්ම විභංග සූත්‍රයේ සූත්‍ර කරුණු හරි දීර්ඝයි හරි දීර්ඝයි ඒ දීර්ඝ සූත්‍රයේ තුලින් පින්වතුනි පුංචි කොටසක් මම මේ වෙලාවේ උපටලා දක්වනවා කර්ම සංකල්පයේ පිළිබඳව ඔබට අවබෝධයක් දැනෙන්න හැඟෙන්න වැටහෙන්න පින්වතුනි මේ සූත්‍රයට මුල් වෙන්නේ පෝතලී පුත්‍ර කියන අන්‍යාගමික ශාස්ත්‍රවරයෙක් එහෙම නැත්නම් තාපසෙක් කියලා අපි ගත්තත් හරි පෝතලී පුත්‍රත් ආයුෂ්මත් සමිද්ධි කියන අවුරුදු තුනක් විතර වෙන මහාන වෙලා තරුණ සාමින්වහන්සේ කෙනෙක් උන්වහන්සේත් එක්ක තියෙනවා සාකච්ඡාවක් බුදුහාමුදුරුවෝ වේළුවනාරාමයේ වැඩ ඉන්නකොට සාකච්ඡාව කෙටියෙන් කිව්වොත් පෝතලී පුත්‍ර ඇවිල්ලා ආයුෂ්මත් සමිද්ධි හාමුදුරුවන්ගෙන් අහනවා කියනවා සමිද්ධි හාමුදුරුවන්ට සාමීනි මට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා කියනවා කියලා ඇහිලා තියෙනවා බුදුහාමුදුරුවෝ මට කිව්වා මට දැනුම් දීලා තියෙනවා ඔය කාය කර්ම වචී කර්ම වල ප්‍රතිඵල නැ මනෝ කර්ම වල විතරයි ප්‍රතිඵල දෙන්නේ කියලා ඒ කියන්නේ කයින් කරන වචනෙන් කරන අකුසල් වල ප්‍රතිඵල නැ බොරු කිව්වට ප්‍රශ්නයක් නැහැ. කේලම් කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මොනවද? හිස් වචන කිව්වට ප්‍රශ්නයක් නැහැ. මිනිසු කැටෙව්වට ප්‍රශ්නයක් නැහැ. ඒව ප්‍රශ්න නැහැ කියලා මේ බුදුහාමුදුරුවෝ යාට කිව්වලු. කාටද? පෝතලී පුත්‍ර බුදුහාමුදුරුවෝ කිව්වා කියලා සමිද්ධි හාමුදුරන්ට මේ කියනවා ඇවිල්ලා. කාය කර්ම කාම මිත්‍යාචාරයේ හැසුරුණාට පිනක් පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අවුලක් නැහැ. සතුන් මැරුවා කියලා එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේ පින්පව් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මනසින් මොන හරි කරොත් එහෙම ඒක ප්‍රශ්නයක්. ඒක තමයි පින්පව් සිද්ධ වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා දුන්නා කියලා මෙන්න මේ වගේ කාරණා ගණනාවක් සමිද්ධි හාමුදුරුවොත් එක්ක ඇවිල්ලා මේ පෝතලී පුත්‍ර කතා කරා. පෝතලී පුත්‍ර හාමුදුරුවෝ මේක ගිහිල්ලා මේ වගේ කරුණු ගණනාවක් තියෙනවා පින්වතුනි. මේවා ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා පෝතලී පුත්‍ර හාමුදුරුවෝ දැන් ආනන්ද හාමුදුරුවෝ අද විශේෂ කෙනෙක් නේ
ආනන්ද හාමුදුරුවෝ අද මහා රහත් භාවයට පත්වෙච්ච දවස උන්වහන්සේගේ ගුණ කඳ අපමණයි බොහොම නිහතමානී රූමත් ඥාන සම්පන්න ඒ වගේම ධර්මයේ දරන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක් ශාසනයේ ගැටලුවක් ඇති වුණාම ඒකට නිවැරදි මැදිහත් වීමක් නායකත්වයක් දෙන්න පුළුවන් භික්ෂුව ආනන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ මේක විසඳන්න ගියේ නැහැ මේ ප්‍රශ්න වගේක් මේ පොතලී පුත්‍ර කියලා සමිද්ධි හාමුදුරුවන්ට සමිද්ධි හාමුදුරුවෝ ඒවා ආනන්ද හාමුදුරුවන්ට කිව්වහම ආනන්ද හාමුදුරුවෝ කියේ නැහැ ඒව විසඳන්න ආනන්ද හාමුදුරුවෝ යනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා කිව්වා බුදුහාමුදුරුවනේ කර්මයේ ගැන අමුතු අදහස් දරන කෙනෙක් කර්මයේ ගැන අපූර්ව අදහස් වෙනස් අදහස් දරන කෙනෙක් ඒව හරි අමුතුයි වෙනස් ඒ වෙනස් ඊට පස්සේ විරෝධ ආකල්ප තියෙන ඒ පෝතලී පුත්‍ර මෙන්න මෙහෙම සමිද්ධි හාමුදුරුවොත් එක්ක කතාබස් කරලා තියෙනවා මේ වගේ සාකච්ඡාවක් ගිහිල්ලා තියෙනවා කර්මයේ ගැන ඉස්මතු වෙලා තියෙනවා බුදුහාමුදුරුවනේ මේ වෙලාවේ කියලා ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුව දැනුවත් කළා බුදුහාමුදුරුව සඳහන් කළා මේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය ඔය පෝතලී පුත්‍ර කියන මිනිහෙක් මන් දැකලවත් නැහැ මම කිව්වයි කියේ කියේ එක එක තැන්වල එක එක જાති කී කියනවා මම දැකලවත් නැති මිනිහෙකුට මං කොහොමද කියන්නේ මේ වගේ જાති දැන් එහෙමයි අද ඉන්නවනේ එහෙමයි ඉන්නවා අපි කිව්වයි කියලා අපි සඳහන් කළයි කියලා අපි දනුන් දුන්නයි කියලා තැන් තැන්වල එක එක જાති කියනවා වැරදි දේවල් කියනවා අපි කිව්වයි කියලා අපිව පාවලා දෙනවා කියලා කියන්නේ අපි පාවලා දීලා එයාලගේ වැඩ කරගන්නවා අපි කිව්වයි කියලා අපේ වචනය මේ භාවිතා කරලා එහෙම කෙනෙක් තමයි මේ පෝතලී පුත්‍ර සමිද්ධි හාමුදුරුව රවට්ටන්න අවිල්ල තියෙන්නේ බුදුහාමුදුරුව කිව්වයි කියලා වැරදි ආකල්ප ඔළුවට දාන්න දැන් එහෙම මිනිස්සු ඉන්නවා එහෙම මිනිස්සු ඕනතරම් දක්නට ලැබෙනවා මේ විදිහට කිව්වා මේ විදිහට කිව්වයි කියලා විවිධ ආගම් දර්ශන සංකල්ප පෝෂණය කරන අය ඕනතරම් සමාජයේ ඉන්නවා බුදුහාමුදුරුව කිව්වා එයාව හම්බෙලා නැහැ උන්වහන්සේ කවදාවත් ඉතින් කොහොමද එයාට බණ කියන්නේ කියලා මේ සිදුවීම් මාලාව මෙහෙම සිද්ධ වුණාට පස්සේ බුදුහාමුදුරුව දේශනා කළා ආනන්ද මේ මට විතරක් වැටහෙන එහෙම නැත්නම් බුදු කෙනෙකුගේ සර්වත්‍ත්‍චා ඥාණයට බුදු කෙනෙකුටම පමණක් වැටහෙන වෙන කිසි කෙනෙකුට වැටහෙන්නේ නැති කිසිම අන්‍යාගමික ශාස්ත්‍රවරයෙකුට දැනෙන්නේ නැති හැඟෙන්නේ නැති හිතා ගන්නවත් බැරි බුද්ධ ශාසනයකින් පමණක් අහන්ට ලැබෙන කර්මය ගැන ඒ ගැඹුරුම සංකල්පයක් තිබෙනවා ආනන්ද ඔබ කැමතිද අහන්න කියලා බුදුහාමුදුරුවෝ විමසනවා ආනන්ද හාමුදුරුවෝ එහෙමයි ස්වාමීනි ඒ දේශනා කරන්න මේ සුදුසුම වෙලාවයි කියලා බුදුහාමුදුරුවන්ට බණ කියන්න ආසනයක් පනවලා බුදුරජාණන් වහන්සේට මේ මහා කර්ම විභංගය මහා කර්මය පිළිබඳව බෙදීම මහ පොළව කම්පා වෙන මේ දේශනාව කරන්න බුදුහාමුදුරුවන්ට අවස්ථාව සලසලා දෙනවා පින්වතුනි මේ ආනන්ද හාමුදුරුවෝ. ඒතර ආනන්ද හාමුදුරුවෝ අද විශේෂ කෙනෙක් නිසා උන්වහන්සේව අපිට සිහිපත් වෙනවා මේ දේශනාවත් එක්ක. ඒ නිසා එම බුදුහාමුදුරුවන්ට අවස්ථාව සලසපුවාම බුදුරජාණන් වහන්සේ පින්වත්නි කර්මය ගැන මම ඉස්සලා සඳහන් කළා වගේ කිසිම කෙනෙකුට මේ ලෝකේ අවබෝධ වෙන්නේ නැති මේ ලෝකේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැති සංකල්ප හතරක් මෙන්න මෙහෙම පෙන්නනවා කොහොමද උන්වහන්සේ ඊට පූර්විකාවත් ගන්නවා මෙන්න මේ විදිහට ආනන්ද හඳුරන්න කියලා දෙනවා ආනන්ද මේ ලෝකේ ඉන්නවා විවිධ 이르දි ලැබපු ධ්‍යාන ලැබපු ඒ වගේම තමයි නුවණ ලබාගත් ප්‍රඥාව දියුණු කරගත් සාහවක මේ විවිධ තාපසයෝ ඉන්නවා විවිධ ඍෂිවරු ඉන්නවා මේ ඍෂිවරු දකිනවා යාලගේ නුවණින් ලෝකේ දිහා බලනකොට යම්කිසි කෙනෙක් දස කුසලයේ දියුණු කරලා එයා ගිහිල්ලා වැටෙනවා දස කුසලයේත් එක්ක එයා උත්පත්තිය ලබනවා සුගතියේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ එතකොට එයා ආගමක් හදාගන්නවා මොකද්ද දස කුසල් කරන ඔක්කොම දිව්‍ය ලෝකෙ ඉපදෙනවා සුගතිය ඉපදෙනවා කියලා යා හදා ගන්නවා ආගමික සංකල්පයක් මේ ලෝකේ ආගම් බිහි වෙන්නේ එහෙමයි. එයා දකින්නේ මොකද්ද දස කුසල් කරපු එක්කෙනෙක් ගිහිල්ලා සුගතිය ඉපදෙනවා. එයා ආගමක් නිර්මාණය කරා එයාට එයාගේ ගැන්වීමක් හදාගත්තා කොහොමද දස කුසල් කරන අය ඔක්කොම යනවා හැමෝම යනවා සුගතියේ.
තවතාවපසේ කරි යාම හරි වෙන කෙනෙක් හරි දකින්නවා යාම වෙන්න බෑ වෙන කෙනෙක් දකින්නවා එයා දකින්නේ මොකද්ද දස අකුසල් කරපු කෙනෙක් ගිහිල්ලා වැටෙනවා දුගතියට දුගතියට වැටෙනවා දැක්කට පස්සේ එයා සඳහන් කර ආගමක් හැදුවා දර්ශනයක් හැදුවා මොකද්ද දස අකුසල් කරන අය වැටෙනවා දුගතියට එතකොට එයාගේ දැක්ම ඒක තව එක්කෙනෙක් ඉන්නවා එයා දකින්නවා මෙන්න මෙහෙම එකක් මොකක්ද දන්නවද දස කුසල් කර කර ජීවිතේ ගත කර කර හිටියා ගත කර කර ඉඳලා එකපාරටම මැරිලා ගියා දස කුසල් කර කර ඉඳලානේ මැරිලා ගියේ කොහෙටද වැටුනේ එයා වැටුණා දුගතියට දුගතියට වැටෙන හැටි මං කියලා දෙන්නම් වැටෙනවා දුගතියට දස කුසල් හොඳට දිනු කරා ආයේ මේ කිසි අරද්දක් නැහැ එයා වැටුණා ගිහිල්ලා කොහෙටද දුගතියට එයා ආගමක් ඇදුවා දැක්මක් ඇදුවා මොකද්ද දැක්ම දස කුසල් කරලා වැඩන්නේ දස කුසල් කරා දුගතියට වැටෙනවා කුසල් කරන එකෙන් අතර වෙන්න කියලා එයාගේ ආගම ඒක ආගම් ලෝකේ හැදෙන්නේ එහෙමයි තව එක්කෙනෙක් ඉන්නවා ඒත් තාපසයට පේනවා තමන්ගේ නුවණට දස අකුසල් කර කර හිටියා පව් වැඩ කර කර ජීවිතේ ගත කර හිටියා මැරිච්ච ගමන් ගිහිල්ලා ඉපදුනා දිව්‍ය ලෝකේ මැරිච්ච ගමන් ඉපදුනා දස අකුසල් කර කර හිටියේ එයා ආගමක් හැදුවා දස අකුසල් කරලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් එහෙම ආගම් තියෙනවනේ කොච්චර මැරුවත් කමක් නැහැ මරලම තමයි දිව්‍ය ලෝකේ යන්න පුළුවා එයා දැකපුදී පිංගුතුනි දැන් මතකයිද කියපුවේ ඔයාලට මොකද්ද දස කුසල් කර කර ඉන්න අය දිව්‍ය ලෝකේ යනවයි කියලා කියනවා දස අකුසල් කර කර ඉන්න අය දුගතියට වැටෙනවයි කියලා හදාගන්නවා ආගම ඊට පස්සේ දස අකුසල් කර කර ඉන්න අය ඒත් සුගතියේ යනවා දස කුසල් කර කර ඉන්න අය දුගතියට වැටෙනවා කියලා සංකල්ප හතරක් දිනු වෙනවා බුදුහාමුදුරුවෝ කියනවා මේ දකින එක එහෙම ඉපදෙනවයි කියලා වැරදි කියන්නේ නැහැ කියනවා හැබැයි ඒකෙන් දෙන පාඩම ඒකෙන් දෙන ඉගැන්වීම බුදුහාමුදුරුවෝ දේශනා කළා වැරදි කියලා උන්වහන්සේ පෙන්නවා මට පුළුවන් මෙන්න මේක පැහැදිලි කරන්න මේ ලෝකේ ඉන්නවා මෙන්න මෙහෙම හතර දෙනෙක් කොහොමද උන්වහන්සේ පැහැදිලි කරනවා ඒවා සහේතුක උපමා සහිතව මේ ලෝකේ ජීවත් වෙනවා පින්වතුනි යම් කිසි කෙනෙක් දස කුසල් කර කර උන්වහන්සේ කියනවා දස කුසල් කර කර හිටියත් එයා සිදු කරගත්ත ආසන්න හෝ පෙර කර්මයක් හින්දා ඔන්න කියනවා අර කට්ටිය දකින්නේ මේ මැරිලා ඉපදෙන එක විතරයි බුදුහාමුදුරුවෝ කියනවා ආසන්න හෝ පෙර කර්මයක් නිසා දස කුසල් කර කර හිටපු කෙනා එයා දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පුළුවා ඒවා නිත්‍යෙව්වා නෙවෙයි අර තාපස හතර දෙනා මොකද්ද කියන්නේ අනිවාර්යෙන් එහෙම වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා එහෙම ඉපදෙන්න පුළුවන් ඊට පස්සේ ඊළඟට දස අකුසල් කරපු කෙනා දුගතියට වැටෙන්නත් පුළුවන් එවට ආසන්න සහ පෙර හේතු තියෙනවා දස කුසල් කරපු කෙනා දුගතියට වැටෙන්න පුළුවන් දස අකුසල් කරපු කෙනා සුගතිය ඉපදෙන්න පුළුවන් පින්වතුනි මේ කාරණා හතර මේ හරියට පස්තරයක් වගේ මේක මේ මම ආයේ කියන එක තේරුමක් නැහැ මේකට මං කතාවක් කියන්නම් මේක ඉක්මනින් තේරෙන්න පින්වතුනි මෙතන කල්ප ගානකට පෙර බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේ නමකගේ සසුනේ වැඩවාසය කරපු භික්ෂුණීන් වහන්සේ නමක් අමදිමින් ඉන්නවා දාගබ් මළුවක් අමදිනවා දාගබ් මළුවක් අමතිනකොට පින්වතුනි මේ භික්ෂුණිය හරි පුහුදුන් භික්ෂුණිය අමදින අතරතුරේ මේ කර්තව්‍ය සිද්ධ කර කර ඉන්න අතරතුරේ මේ දාගබ වදින්න පින්වතුනි එනවා මහා රහත් භික්ෂුණියක් මහා රහතන් වහන්සේ නමක් එහෙම නැත්නම් මහා රහත් භික්ෂුණියක් ඇවිල්ලා අර පුහුදුම් භික්ෂුණිය කොළ අතු ගන්නවා එකතු කරනවා කුණු පුරවනවා මේ කටයුත්තේ යෙදෙනවා අර භික්ෂුණිය දාගබ වැදලා වන්දනාමාන කරලා ආපහු යන්න යනකොට නැවත යන්න යනකොට එයාට පිංගුතුණි යනවා කිවිසුමක් උන්වහන්සේට එතුමියට කාටද මහරහත් භික්ෂුණියට කිවිසුමක් යනවා අද එහෙම කිවිසුමක් ගියොත් එහෙම නේද ළඟින් හිටපු අය ආදරේ කියපු අය එකට කාපු අය තේබීපු අය
නේද සෙනෙහ වඩපු අය ළඟපාතකවත් නැහැ කියලා මම දැකලා දිනවා එහෙම කියනවා කියලා ඇහිලා තියෙනවා දැන් කිවිසුමක් ගියොත් එහෙම සෙනෙහ වඩපු අයත් ළඟපාතක හිටපු අයත් ළඟින් හිටපු අයත් කවුරුත් නැහැ එක කිවිසුමක් යන්න ඕනේ දුවනවා හතේ හත ඇයි කොරෝනා බෝ වෙන්න පුළුවා කොරෝනා බෝ වෙන්න පුළුවා මිනිස්සු බයයි ලෝකෙම වෙලාගෙන දහස් ගණනින් ලක්ෂ ගණනින් කිවිසුමකින් වෛරසයක් සමාජයට පතුරවන්න පුළුවන් තරමට ලෝකේ දරුණු වෙලා එදා ඒ ප්‍රශ්නේ තිබ්බේ නේ ඉතින් ඒ කිවිසුම යනකොට කිවිසුම යන දිහා බලාගෙන හිටියා පුහුදුන් භික්ෂුණිය දැක්ක හොටු බින්දු කීපයක් සොටු බින්දු සොටු මිදිති කීපයක් කිවිසුමක් යනකොට ඒවා මේ ස්වභාවික දේවල් නිය අය වළක්වන්න බෑනේ සොටු බින්දු කීපයක් වැටෙනවා දාගප් මළුවට දාගප් මළුවට වැටෙනවා මෙයා අතුගගා හිටපු කෙනානේ මහරහත් දරණියට කිසිම චේතනාවක් නැහැ මේ බලෙන් සමන්ගේ ශරීර අපද්‍රව්‍ය මුදා හරින්ට මේ දාගප් මළුවට මොකද නිත්‍ය වශයෙන්ම තෙරුවන් සරණ ගිය උත්තමාවියක් අය එහෙම දෙයක් කරන්නේ එතුමියට ඒක නොසිතූ විදිහට සිද්ධ වුණේ මේක දැකපු පොහොදුන් භික්ෂුණියගේ හිතේ ඇති වුණා ලොකු වෛරයක් හිතේ ඇති වුණේ බැන්නේ නැ වචනෙන් අතින් පයින් මුකුත් කරන්න කියලා ගියේ නැ රවලවත් බැලුවේ නැ ලොකු දේශයක් ඇති වුණා ඒ දේශය ඇතුනේ කොහොමද දන්නවද පින් අතුනේ ඒ දේශයේ ඇතුලේ තිබුණා මෙන්න මෙහෙම එකක් මොකද්ද මේ වෛශ්‍යාවක් වගේ නගර ශෝභිනියක් වගේ භික්ෂුණියක් ඇවිල්ලා මේ වන්දනා කරන්න හොටු දාලා යනවායි කියලා හිතින් බැන්නා අපිටත් එහෙම හිතෙනවානේ සමහර වෙලාවට නේද ඔබ විමසලා බලන්නකො හිත ඇතුලේ ඔබ හොඳට මළුව පිරිසුදු කරලා අතු ගාලා ඉන්නකොට මේ පොඩි ළමෙක් හරි ඇවිල්ලා කකුලෙන් ඉරියඳගෙන දිව්වොත් එහෙම මළුව වටේ කාගේද මේ ළමයි කියලා ඔයාලා බැනලා බැනලා ඒ ළමයා ගෙනාපු අම්මලාටත් එක්ක බැනිනවා තරහ යනවා අපි පූජා කරපු උදේ ගෙනල්ලා කිරියාහාර පූජාවට උඩින් ගෙනල්ලා තියෙනවා තව එක්කෙනෙක් කිරියාහාර පූජාවක් අපි පිටිපස්සරලා වැඳ වැඳ ඉන්නවා අපි තිබ්බ එකට උඩින් තිබ්බට පස්සේ කොහොමද ඇති වෙන්නේ චේතනාව නේද මම මේ පූජා කරලා යන්ටත් කලින් තමයි මේක මේ පූජා කරන්න ඕන උනේ කියලා ලොකු වේදනාවක් ඇති වෙන්න පුළුවන් දැන් මම එහෙම එක සැරයක් එක රාජමහා විහාරස්ථානයක මේ ගිහිල්ලා නම කියන්න ඕනේ නැහැ අටවිරිකරයක් පූජා කරලා බුදුරජාණන් වහන්සේට චෛත්‍ය මොකද්ද මේ විහාරගේ ඇතුලේ උලුස්සලා දෙකරණ විල වැඳලා බලනකොට අටවිරිකරේ නැහැ පන්සලක වඳින්න ගිහිල්ලා ඉතින් ඒ වෙලාවේ මට ඇති වුණා නම් මේ අටපිරිකරේ හොර හොයාගෙන හොරගම් කරපු මිනිහව හොයාගෙන ගිහිල්ලා ගහන්න බලින්න මගේ පිංකම වැඩක් නැහැ හැබැයි මේ භික්ෂුණියට ඇති වුණා බලවත් චේතනාවක් තරහක් අර හොටු බිඳිදි වැටෙනවා දැකලා වෙසඟනක් කියලා මහා රහතන් වහන්සේ මහා රහත් උත්තමාවියක් ගැන වෙසඟනක් කියලා චේතනා පහල කරගෙන හිතින් බැන්නා ඉතින් බැන්නා එක තමයි කරේ පින්වතුනි මහරහත් භික්ෂුණිය පිරිනුවන් පෑවා මහරහත් භික්ෂුණිය පිරිනුවන් පෑවා ඊට පස්සේ පොහුදුන් භික්ෂුණිය අපවත් වෙනවා එයාට මාර්ගඵල ලබන්න බෑ ඒකට හේතුවක් තියෙන මොනවද හේතුව තමයි මේ ශාසනයේ අන්තරායික ධර්ම කියලා ධර්ම පහක් තියෙනවා අන්තරායික ධර්ම නමයි අන්තරාවයි කියලා ගහලා තියෙන වෝට් 33 10ෙම කලයි කණුවල වැදුනොත් පිච්චෙනවා නැත්තම් මරණය හා සමාන දුකකට ලක් වෙනවා මේ ඒ විදුලි සැර වැදුනොත් මේ තරම් බලවත් ඒ නිසා රතු පාටින් ලියලා ගහලා තිනවා කිට්ටු වෙන්නපා අන්තරාවයි ඒ වගේ මරණය සහ මරණය සමාන දුකකට වැඩි දුකක් විඳින්න යන ධර්මතා කීපයක් තියෙනවා සාසනයේ එකෙන් එකක් තමයි ආර්ය උපවාදය ආර්ය උපවාදය ආර්යයන් වහන්සේලාට දොස් කීම උපවාද කිරීම චෝදනා කිරීම පින්වත්නි මේ දස කුසල් දියුණු කරපු
මලුපෙත්මන් ඇමදුවා භාවනා කළා දන් දුන්න සිල් රැක්ක නොඑක් පින්කම් කරා මේ භික්ෂුණියට මොකද්ද සිද්ධ වුනේ ඒව කර කර හිටියට ආසන්න කර්මයක් සිද්ධ කරගත්තා ඒ භවයේ මොකද්ද මහා රහත් භික්ෂුණියක් ගැන මනසින් අය වචන කියන්න ගියේ නැහැ අතින් පයින් ඇරයට කනට ගහන්න ගියේ නැහැ මහරහත්තරණියට මුකුත් කරේ නැහැ හිත තුල ඇති කරගත්ත වැරදි හැඟීමක් මේ හොටු දදා යනවා කියලා හිතේ තරහක් ඇති වුණා බලන්න සංසාරේ කොච්චර බයද කියලා මොකද්ද සිද්ධ වුනේ ඒ සිදුවීම ඒ හේතුව හේතු කරගෙන ඒ චේතනාව හේතු කරගෙන නිරයට වැටෙන්නේ මේ වික්ෂුණිය අපවත් වෙලා මරණයටපත් වෙලා මැරිලා ගිහිල්ලා නිරයට වැටෙන්නේ එතකොට දැන් අර පෙහෙලික හතරට යන්න ඕන. ඒක මේක තව විස්තර වෙන්න තේරෙන්න. මේක ඒකට ගත්ත උදාහරණ කතාවනේ අපේ බණ මේ මහා කමිබංග සූත්‍රයේ. ඒකේ මම කිව්වා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මේ දස කුසල් කරන අය ඉන්නවා සුගතිය ඉපදෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැනේ. දස කුසල් කරලා සුගතිය ඉපදෙච්ච අය අනාථ පිණ්ඩික සිරිතුමා අපිට උදාහරණ පෙන්වන්න පුළුවන්. දස අකුසල් කරලා නිරයට වැටිච්ච අය ඔය දේවදත්ත හාමුදුරුවෝ එහෙම එහෙම අය තමයි ඔය ඕන තරම් තියෙනවා. හැබැයි අපිට තියෙනවානේ තේරුම් ගන්න බැරි දෙකක්. දස කුසල් කර කර ඉන්න කෙනෙක් කොහොමද දුගතියට වැටෙන්නේ? මේ තෙරණියට උනේ වැඩේ. දස කුසල්නේ දිනු කරේ ජීවිතේම. හැබැයි ආසන්න වශයෙන් කර්මයක් ප්‍රබල කර්මයක් ගොඩනංග ගත්තා. වැටුණා කොහෙටද? දුගතියට. ඒ හින්දා දැන් අපි ඔය පාංශකෝල වලට එහෙම වැඩිහාම සමහරෝ කියනවා ඉතින් පාංශකෝල දෙන්නත් ඕනේ නැහැ මේ මහත්යා මේ පුදුම විදිහට පිංකම් කරගත්ත කෙනෙක් හාමුදුරුවෝත් කියනවානේ මෙතුමාට පාංශකෝල දෙන්න දාන දෙන්න ඕනේ නැහැ මෙතුමා ඊටාම හොඳට පිං කරගත්ත වැදගත් මහත්යෙක් හැබැයි අපි යුතුයකමක් කරන්න ඕන කියලා තමයි බණ කියන්නේ අපි කොහොමද කියන්නේ අච්චර පිං කරපු භික්ෂුණිය අච්චර වින් කරා දාගප් මලුවක් අමදිනවා කියන එක ලෙසේ මෙසේ වින්කමක් නෙවෙයි දාගප් වතාවක් කරනවා කියන්නේ ජීවිත කාලෙම හැබැයි එකක් කරගත්ත වැරද්දක් ආර්ය උපවාදයක් වැටුණ දුගතියට එනිසා දස කුසල් දිනු කරන අයද ආසන්න කර්ම සහ පෙර කර්ම හේතු කරගෙන දුගතියට වැටෙන්න පුළුවන්ද බැරිද පුළුවන් ඒ හින්දා මේ මිනිස්සුන්ට එහෙම ලේසියෙන් දෙන්න යන්න එපා මේ නම්බුනාම ලේසි ඒව දෙන්න බෑ අපිට. අපි කොහොමද එහෙම ඒවා දෙන්නේ? නම්බුණාම නේද? ಗುಣකතන විනහා යනවා බණකෙවල් වල ಗುಣකතන අහගෙන ඉන්න ගියාම. හමුදුරුවත් ಗುಣකතන කරනවා, ගීයොත් කරනවා. මේ ගමට මෙතුමා තරම් මෙතුමිය තරම් වැඩ කරපු කෙනෙක් දැන් දිවි ලෝකෙපදලා ඉන්නේ මේ දැක්කා වගේ කියනවා තමාරු. හැබැයි මේ කතාවත් එක්ක කොහොමද අපි එහෙම කියන්නේ? කියන්න බෑ එහෙම. ඒ භික්ෂුණිය දුගතියට වැටිලා ආර්ය උපවාදයේ හේතු කරගෙන දුක් විඳලා විඳලා පින්වතුනිය මනුස්ස ලෝකෙ ඉපදෙනවා මනුස්ස ලෝකෙ ඉපදිලා තුරුණු වියට එළඹෙනකොටම පින්වතුනි රූමත් හරි ලස්සනයි පංච කල්යාණෙන් හෙබිව ඉපදෙන්නේ හරි ලස්සන තරුණියක් විදිහට දන්ත කල්යාණයේ කේශ කල්යාණයේ නක කල්යාණයේ ඊට පස්සේ චවි කල්යාණයේ ඔක්කොම තියෙනවා කල්‍යාණ පහෙම්ම සමන්විතයි ඒ සිල් රැකපු පින හැබැයි තරුණ වියට එළඹිලා තුරුණු කාලේ පින්වතනේ අවුරුදු 18ක 16ක කෙල්ලක් වෙච්ච කාලේ ඉඳලා එයාගේ සේවය මොකද්ද එයා විසඟනක් වෛශ්‍යාවක් සිංහලෙන් කිව්වොත් ගණිකාවක් ගණිකාවක් කියන සංඥාවෙන් තමයි ගණිකාවක් කියන හැඟීමෙන් තමයි පින්වතුනේ අර භික්ෂුණියට චෝදනා කළේ ඒක ප්‍රතිපලය ගණිකාවක් වෙලා ඉපදෙන්නේ. පිටුතුනේ ඒ විදිහට තමයි යාගේ ජීවිතේ ඒ භවයේ ගෙවෙන්නේ. එතකොට ගණිකාවක් විදිහට ජීවිතේ ඒ භවයේ ගෙවාගෙන ඉස්සරහට යනකොට ගණිකාවක් අතින් පිටුතුනේ එහෙම නැත්නම් අපි ගත්තොත් සබ්බේව කතා කරොත් තව දුරටත් අපි ගත්තොත් අපි කිමුකෝ විසගණක් කියලා. එහෙම නැත්නම් තව කිව්වොත් එහෙම නගරශෝභිනියක් කියලා ගමුකෝ නගරශෝභිනියක් වෙලා ඉන්න මෙයා අතින් සිදු නොවන කුසලයක් නෑ දස අකුසලියම සිද්ධ වෙනවා අනියම් ගැප් ගැනීම සිද්ධ වුණොත් එහෙම ඒ දරුව කුසතුලම මරනවා
ඊට පස්සේ තමන්ගේ සේවය ලබා ගන්නට එන සේවකයන්ගේ දේවල් හොරකම් කරන්න සිතුවිලි පහළ වෙන්න පුළුවා. කාම මිත්‍යාචාරය කියලා කියන්නේ එයාගේ වෘතිය. ඒකනේ වෘතිය. ඊට පස්සේ බොරු කියනවා කියන එක නිතරින් සිද්ධ වෙනවා. සමාජයටම දේශ කරමින් වෛර කරමින් විෂම ලෝභයෙන් ජීවත් වෙන පිරිසක් මිත්‍යා දෘෂ්ටිය නිසා තමයි එතන වැටෙන්නේ. දස කුසලෙම තියෙනවා. එහෙම කෙනෙක් ජීවත් වෙලා මැරිලා යනකොට මිනිස්සු මොනවද නොකියන්නේ නේද? වලටත් කෙල ගහලා යනවා. ඊට පස්සේ කියනවා වලටත් අකුණු ගහන්න ඕනේ, හෙන ගහන්න ඕනේ කියලා ශාප කරනවා. එහෙම කෙනෙක් ජීවත් වෙලා මැරිලා යනකොට දස අකුසලයේ දිනු කරලා පින්වතුනි මේ තරුණිය මැරිලා ගිහිල්ලා මිනිස්සු හිතාගෙන හිටියා මිනිස්සු කියන්ට ඇති චෝදනා කරන්ට ඇති නිරේම තමයි යන්නත් කරගත්ත පව් වලට කියලා. හැබැයි ඉපදුනේ කොහෙද? ආයෙත් මනුස්ස ලෝකේ කියන්නේ සුගතිය. එතකොට අපිට තිබ්බ ප්‍රශ්නයක් විසඳනවා නේද? මොකද්ද? දස අකුසල් කරන අයත් සුගතිය ඉපදෙන්න පුළුවන්. පෙර කර්මයක් අදිලාව මොකද්ද පෙර කර්මය? මහාන වෙලා ඉදදී හරියට පින් කරගත්ත ඒකේ ප්‍රතිඵලය. පින්වතුනි මේ විදිහට භවයන් 100ක් 1000ක් විදිහට ඉදිරියට පින්වතුනි මේ තනත්තිය භවයන් 100ක 1000ක වෘතිය තමයි නගර සෝබිනිය. අවසානයේට ගෞතම බුදුහාමුදුරුව මේ ලෝකයේ පහළ වෙලා බණ කියන කොටත් ඒත් ඉපදෙනවා. එයා ඒත් නගර සෝබිනියක්. පෙර පින මතු වෙලා පහළ වෙලා පින්වතුනි බුදුන් දැකලා නිවන් දකින්න පින තිබ්බා. ඒ සේවයෙන් නික්මිලා ඒකෙන් මිදිලා ඒ තමයි අපේ සම්බුද්ධ ශාසනයේ මහා රහත් භාවයට පත්වෙච්ච අම්බපාලි මහා රහතන් වහන්සේ රහත්තරනි. නාහන්සේගේ ගුණයට, එතුමියගේ ගුණයට, ඒ උත්තමාවියගේ ගුණයට අපි අද නමස්කාර කරනවා, වඳිනවා, පුදනවා. හැබැයි මිනිස්සෙගේ ජීවිතේ බලන්ඩ සංසාර සැකසෙන විදිහ ඒකයි මං මුලින් කිව්වේ. නිබ්බානං පරමං සුඛං, නිවන් දකින්න එකම තමයි නිදහස පිහිට. ඒ හැරෙන්න මේ වෛවාරණ ලෝකේ මේ ගහන කරණම් වල ප්‍රතිඵල නැහැ පින්වත්. ප්‍රතිඵල නැහැ, අවිනිශ්චිතයි. දස කුසල් කරලා සුගතිය ඉපදෙන්න පුළුවන්, දස අකුසල් කරලා දුගතියට යන්න පුළුවන්. මොකක් හරි කොහෙන් හරි වැරදුනොත් එහෙම දස කුසල් කර ඉඳලත් දුගතියට යනවා, දස අකුසල් කරලා සුගතිය යනවා. ඒකයි ස්වභාවය. ඒ නිසා අද ලෝකයේ කර්මය සම්බන්ධව සාකච්ඡා කරද්දී මේ ස්වභාවය හඳුනාගන්නේ නැතිව තමන්ට ඕන විදිහට කර්මය තෝරද්දී පිංගතුනි මේක තමයි බුදුහාමුදුරුවන්ගේ කර්ම විෂය ගැඹුරුම තැන. ඒ නිසා අද ඒ කර්ම විෂය අන්තරමකින් ඔබට ඉතාමත්ම පුංචි කොටසක් අබපියල්ලක් තරම් අබමල් රේණුවක් තරම් දේශනා කරන්න වාග්ය සම්පන්න වුණා අවස්ථාව ලැබුණා අද මේ උතුම් පුන් පොහෝ දින NetFM සේත පූජා ඔස්සේ. ඉතින් ඒ නිසා NetFM සේත පූජාද සජීවීව සටහන පවත්වන්නේ යටිනුවර දොඩම්බල ඓතිහාසික කිස්සිරිමවන් රාජමහා විහාරස්ථානයේ නෙල්ලිගල පන්සල පාමුල තියෙන දකුම් කළු රමණීය තැනක්. ඔබට ආරාධනා කරනවා වඳින්න පුදන්ට එන්න අනුරාධපුරයේ ගල්ලෙනක්. මහනුවර යුගයේ සිහිපත් වෙන නුවර යුගයට අයති වෙන බුදු පිළිම වහන්සේලා ඉතාම ලස්සනට තිබෙන පුංචි දඹුල්ල කියලා අනවරත නාමයකිනුත් හඳුන්වන විහාරස්ථානයක ඉඳලයි අපි අද බණ කියන්නේ. ඒ විහාරස්ථානයක් දැක බලා ගන්නට වඳින්න පුදන්න ඔබේ net දෙකත් ඒකට පිං කරගන්නට මම ආරාධනා කරමින් දැන් ධර්මානුශාසනාව හමාර කරලා දැන් සූදානම් වෙන්නේ අද දවසේ මේ බණ කියන්ට දායකත්වයේ සපේපු පින්වතුන්ට ආශිර්වාද කරන්ට පින් අනුමෝදන් කරන්ට. අද පින්වතුනි වාග්ය සම්පන්න වෙලා තියෙන පොය දවසක NetFM සේත පූජා ඔස්සේ ධර්ම දේශනාවක් සිද්ධ කරගන්ට බණ කියන්ට පොය දවසක ධර්මානුශාසනාවක් සිද්ධ කරන්ට දායකත්වයක් සපයන්ට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අරමුණු කරගනිමින් මේ උතුම් ධර්ම ප්‍රචාරණය කරන්ට නාරාහේන් පිටේ අබේරාම වටුමගේ අංක 51 නිවසේ පදිංචි MD රත්නපාල මහත්මයා සහ චන්ද්‍රා වීරකෝන් මහත්මිය විසින් ඒ දෙපළගේ අරමුණු විදිහට පෙන්වන්නේ දෙමාපියන් විවාහ වසර 36ක් පිරීම නිමිත්තෙන් දෙමව්පියන් දෙපළට ආශිර්වාද කිරීම අරමුණු කොටගෙන
එවගේම තමයි නිදුක්ඛ නිරෝගීව දිගා දීර්ඝායුෂ ලැබ මේ සසර දුකින් නිදාසීමට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම තමයි රවීන්ද්‍රා සුලක්ෂණී දියණිය ශියාන් අකලංක ජයනාත් බෑනනුවන් අකලංක ජයනාත් බෑනනුවන් සචින්ද්‍රා ගිම්හානි දියණිය යන අයට නිදුක් නිරෝගීව සියලු සිතුම් පැතුම් සාර්ථක වේවායි සත්පතන්ටත් අපේක්ෂා කරනවා. ශියාන් පුතාගේ දෙමාපියන් ඇතුළු පවුලේ සැමට නිරෝගී සප සම්පත් සහ දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. රත්නපාල සහ චන්ද්‍රා යන අයගේ පවුල්වල සැමට සත්පතන්ටත් මේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. පින් පැමිණීමට දෙපාර්ශ්වයේම මව්පියන් ඇතුළු පවුල්වල මියගිය ඥාතීන්ට මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබුණා වූ පින් අනුමෝදන් වී සුවපත් සැපයෙන් සැපයට පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරනවා. ඒ වගේම ආශිර්වාද කිරීම දේශකයන් වහන්සේ ඇතුළු 31 තලයේ වැඩ සිටින සියලු බ්‍රහ්මයෝද සියලු දෙවියෝද සියලු සත්ත්වයෝද සියලු නිරේ සත්ත්වයෝද නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා කියලා පින් උතුම් පතන අතරතුර මේ දුර්ලභව ලබාගත් මිනිස් භවයේ සසර දුකින් ඈතර වීමටත් වීරිය වැඩි වීමටත් මේ කුසල් රස්කල කුසල් සියල්ලන්ටම හේතු වේවා වාසනා වේවා අනුමෝදන් වෙත්වා කියලා පිං උතුම් ඉතාම ශ්‍රද්ධාවෙන් ප්‍රාර්ථනා කරනවා. අදත් මේ විදිහට නෙත්තෙම් සේත පූජා තුලින් ධර්මය අහපු දායකත්වයේ සපයපු ඒ හැම දෙනා නමින් මිය පරලෝ ගියපු සැමට මේ පිං අත්පත් වේවා. මේ විහාරස්ථානයේ වැඩ ඉඳලා අපවත් වෙච්ච සියලුම මහා සංඝ රත්නයට මේ පිං අත්පත් වෙත්වා. ඒ සියල්ලෝ නිවනින් නිවෙත්වා මේ තප්පරෙත් මේ මොහොතෙත් ලෝකෙ කොහේ හරි කොරෝනා වසංගතෙන් මිය යදෙනවා නම් කවුරු හරි ඒ සියල්ලටද මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති. ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ ඉඳලා මේ පින්කම් සිද්ධ කරද්දී අපි හැම දෙනාටම නුවර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා. අටමස්ථානයේ සොළොස්මස්ථානයේ ජයසිරිමා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා. මේ වසංගත තත්ත්වයන් දෙගුණ තෙගුණ වෙලා පැතිර යන කාලය තුළ මේ සිද්ධ කරන පින් අපි හැම දෙනාටම ඒ දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවන් වලින් අත්මිදෙන්ට සත්‍යක්‍රියාවක් වෙත්වා. ඔබට මට අපි හැම දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සසර ගමන නිවන් සුව සදාලන්නට ශ්‍රවණය කළ මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශක්තියක්ම වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ නිකිණිපුර පසළොස්වක පෝදා සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම වන්නට යෙදුණු පූජ්‍යපාද සගම අනෝමදස්සේ අපේ හාමුදුරන් වහන්සේට කවුරුත් හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වා නිරුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා නෙත් FM රේඩියෝවේ ඉංජිනේරු වංශයේ කල්ප යුගාන්තර සොහිරාට ආරාධනා කරන ගමන් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරුව නැවත පස්වරු 5:30ට පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන ආශිර්වාද පහන් කන්ද බෝධි පූජාව සමගින් ඔබට එක්කාසු වන්න පුළුවන්. සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.